සුබ දවසක් හැමෝටම 2020 ජූලි මාසේ 22 වෙනිදා අපූරු සොයාගැනීමක් පිළිබඳ නිවුස් එකක් ලොව පුරා ප්‍රචාරය වෙනවා. සමහර අය දැනටමත් අහලා ඇති මේ සොයාගැනීම තමයි මේ වෙනකොට ඡායාරූපගත කරලා තියෙන වෙනත් ග්‍රහ මණ්ඩලයක ප්‍රථම ඡායාරූපය. හැමෝටම මතක නම් ගිය අවුරුද්දේ කියන 2019 මුල් කාර්තුවේදී විද්‍යාඥයන් විසින් ප්‍රථම වරට කළු කුහරයක් ඡායාරූපගත කරා මේ අවුරුද්දේ ග්‍රහ මණ්ඩලයක. මේ ග්‍රහ මණ්ඩලය ඡායාරූපගත කරලා තියෙන්නේ යුරෝපියන් සදන් ඔබ්සර්වටෝරි වල තියෙන විශාල ටෙලිස්කෝප් එක, එහෙම නැත්නම් විරි ලාර්ජ් ටෙලිස්කෝප් හෝ VLT කියලා කෙටියෙන් හඳුන්වන දුරේක්ෂය භාවිතයෙන්. තියෙන්නේ චිලි වල. මේකේ විශේෂත්වය තමයි ග්‍රහලෝක දෙකක් එකම ඡායාරූපයේ ලබා ගැනීමට හැකිවීම. සරලව කියනවා නම් ග්‍රහ මණ්ඩලයක් තමයි මේ ග්‍රහලෝක දෙක පරිභ්‍රමණය වෙන්නේ TYC 8998-1 කියන කෝඩ් නාමයෙන් හඳුන්වන අපේ සූර්යා වගේම තාරකාවක් වටා. පිහිටලා තියෙන පෘථිවිය ඉඳලා අරකු වශයෙන් 310ක් පමණ ඇති හඳුනා ගන්න පුළුවන් දකුණු දිගහසේ මස්කා තාරකා රාශියේදී. විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තමයි විද්‍යාඥයන් දක්වන ආකාරයට මේ ග්‍රහ මණ්ඩලය අපේ ග්‍රහ මණ්ඩලයට ඉතා සමානයි. තවත් සරල කරලා කියනවා නම් සෞර ග්‍රහ මණ්ඩලයට උදාහරණයක් පෙන්වන්න පුළුවන් මේ ග්‍රහ මණ්ඩලයේ භාවිතය. තාරකාවේ ස්කන්ධය පවා අපේ සූර්යයාට ඉතා සමානයි. සංඛ්‍යාත්මක කිව්වොත් 1.00 ඒ වගේම G2V type තාරකාවක්, yellow dwarf තාරකාවක් විදිහට හඳුන්වන්න පුළුවන් මේ වර්ගයේම තාරකා තමයි සාමාන්‍යයෙන් ආයු කාලය වසර මිලියන 10000ක් පමණ වෙනවා. හයිඩ්‍රජන් දහනය අවසන් වෙන තෙක් දැනට හඳුනාගෙන තියෙනවා විශාල ග්‍රහලෝක දෙකක්. තාරකාවේ කෝට් නාමයට පස්සේ B-C නමින් නම් කරලා තිනවා. විශාලම ග්‍රහලෝකයේම නැත්නම් B ග්‍රහය අපේ බ්‍රහස්පතිගේ ස්කන්ධය වගේ 14 ගුණයක් විශාලයි. රේඩියස් එක බ්‍රහස්පති වගේ 3 ගුණයක් විශාල වෙනවා. පිහිටලා තියෙන මව් තාරකාවට AU 162ක් පමණ දුරයි. AU කියන්නේ ඇස්ට්‍රොනොමිකල් යුනිට්. අපේ සූර්යයා හා පෘථිවිය අතර තියෙන දුර සාමාන්‍ය වශයෙන් කිලෝමීටර් මිලියන 150ක්. උදාහරණයක් ගත්තොත් සූර්යයාගේ ඉඳලා බ්‍රහස්පතිට තියෙනවා AU 5 ඉඳලා 10 දක්වා දුරක් ඉලිප්සාකාර කක්ෂය නිසා. එතකොට C ග්‍රහය බ්‍රහස්පති ග්‍රහය වගේ 6 ගුණයක් විශාලයි. රේඩියස් එක බ්‍රහස්පති වගේ 1.1 ගුණයක් වෙනවා. දුර මව් ග්‍රහලෝකයේ ඉඳලා AU 320ක් පමණ වෙනවා. තේරන භාෂාවෙන් කිව්වොත් අපේ සූර්යයා හා නෙප්චූන් අතර දුර වගේ 14 ගුණයක්. මේ තොරතුරුත් එක්ක බැලුවම පැහැදිලිව කියන්න පුළුවන් මේ ග්‍රහලෝක දෙක බ්‍රහස්පති වගේම විශාල ගෑස් ගහයන් විය හැකි බව. ඒ පිළිබඳ විශේෂ සඳහන් කිරීමක් කරලා නැහැ සයන්ස් පේපර් එකේ. හැබැයි යුරෝපීය අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයන් සඳහන් කරනවා මේ විශාල ගෑස් ග්‍රහයන්ට අමතරව කුඩා ස්කන්ධයන් සහිත පෘථිවි වැනි ග්‍රහලෝක තියෙනවද කියලා හඳුනාගෙන උන් තවදුරටත් පරීක්ෂණ කරන බව. මේ ඡායාරූපේ ලබාගෙන තියෙන VLT දුරේක්ෂයේ කොරෝනාග්‍රාෆ් තාක්ෂණය භාවිතයෙන් මේකට අනුව හැකියාව ලැබෙනවා තාරකාවේ අධික දීප්තිය බ්ලොක් කරන්න. එතකොට කුඩා ප්‍රමාණයේ ආලෝකයන් හඳුනා ගන්න පහසු. මොකද ග්‍රහලෝක ආලෝක නිකුත් කරන්නේ නැහැ. කරන්නේ මව් තාරකාවේ ආලෝකය පරාවර්තනය කරන එක පමණයි. ඒක නිසා පරාවර්තනය වෙන ආලෝකය ඉතා අවමයි තාරකාවට සාපේක්ෂව බැලුවොත්. තවත් විශේෂ දෙයක් තියෙනවා. විද්‍යාඥයන්ගේ අධ්‍යයනය කිරීම වලට අනුව තාරකාවේ වයස තවම අවුරුදු මිලියන 17ක් පමණ තමයි වෙන්නේ. පැහැදිලිවම බිහිවීමෙන් පසු පරිණාමයේ මුල් අවධිය පවතින ග්‍රහ මණ්ඩලය. අපේ සෞර ග්‍රහ මණ්ඩලය වගේම තමයි සමහර විට කලින් කිව්වා වගේ විශාල ග්‍රහයන්ට අමතරව තාරකාවට හැබිටබල් සූන් එකේ පවතින කුඩා ග්‍රහයන් තියෙන පුළුවන්. නමුත් ඒක දීර්ඝ පරීක්ෂණයක් අවශ්‍ය වෙනවා. මොකද ඒක පහසු කාර්යයක් නොවන නිසා. ඒ විදිහට කුඩා ග්‍රහලෝක හොයාගත්තා ජීවියක් පැවතීමේ හැකියාව පිළිබඳ ගැටලු තියෙනවා. ඒකට හේතු කාරණා ගණනාවක් තියෙන ප්‍රධානම එක තමයි ග්‍රහ මණ්ඩලය තවම පරිණාමයේ මුල් අවධියේ පවතින නිසා. අපේ පෘථිවිය දිහා බැලුවත් බිහිවීමෙන් පසුව කූල් ඩවුන් වෙලා නිසි ග්‍රහලෝකයක් විදිහට හැදෙන්න අවම වශයෙන් වසර මිලියන 50ක් පමණ ගත වෙලා තියෙනවා. හැබැයි අපේ පෘථිවියයි මේ ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකයි අතර තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ජීවියක් තිබ්බත් ඒක අනිවාර්යයෙන්ම මූලික තත්ත්වයේ පවතින එකසයිලික ජීවියක් කියලා උපකල්පනය කළ හැකි. ඒක නිසා මේ අලුත් ග්‍රහ මණ්ඩලයේ දියුණු ජීවියක් පිළිබඳ බලාපොරොත්තු තබා ගන්න බෑ ඇත්තටම. මොකද ඒකසයිලික ජීවියක් වුණා සංකීර්ණ ජීවියකට පත් වෙන අඩුම තරමින් වසර බිලියන 3ක් පමණ ගත වෙනවා පෘථිවිය අනුසාරයෙන් බැලුවොත්. දැන් හොඳින් මතක තියාගන්න මේ පින්තූරය නෙවෙයි අපේ සෞර ග්‍රහ මණ්ඩලයට අමතරව වෙනත් තාරකා වටා පරිභ්‍රමණය වෙන ග්‍රහයන් ඡායාරූපගත කර පළමු අවස්ථාව. මේක පළමු අවස්ථාව වෙන්නේ සුජුව ග්‍රහ මණ්ඩලය ඡායාරූපගත කරපු අවස්ථාව හැටියට පමණයි. ඒක වරද්ද ගන්න එපා. වෙනත් තාරකාවක් වටා ගමන් කරන ග්‍රහයෙක්ගේ ගත පළමු සුජු ඡායාරූපය තමයි 2004 ඒත් යුරෝපීය අභ්‍යවකාශ ආයතනයේ VLT දුරේක්ෂයෙන්ම ලබාගත්ත මෙන්න මේ ඡායාරූපය. මේ තාරකාව තමයි 2M1207 කියන කෝඩ් නාමයෙන් හඳුන්වන්නේ. පෘථිවියේ ඉඳලා ආරක වර්ෂ 230ක් පමණ ඈතින් හයිඩ්‍රා තාරක රාශියේ තියෙන තාරකාවක්. බ්‍රවුන් ඩ්වර්ෆ් තාරකාවක් මේක.
ග්‍රහයාගේ විශාලත්වය බ්‍රාස්පති වගේ පස් ගුණයක් පමණ වෙනවා. මව් තාරකාවේ ඉඳලා AU 55ක් පමණ ඈතින් තමයි පිහිටලා තියෙන්නේ. බ්‍රවුන් ඩෝෆ් තාරකා කියන්නේ අපේ සූර්යයා වගේ තාරකා නෙවෙයි, විශාලත්වයෙන් හා ස්කන්ධයෙන් අඩු තාරකා විශේෂයක්. තාරකා වර්ග පිළිබඳව අවශ්‍ය නම් අපිට වෙනම වීඩියෝ එකකින් කතා කරමු පසුව. මේ තමයි ස්වාගනිම සම්බන්ධව දැනට හෙළි වෙලා තියෙන තොරතුරු ප්‍රමාණය. අපි බලමු මේ ග්‍රහ මණ්ඩලය සම්බන්ධයෙන් ඉදිරියේදී තව මොන වගේ කරුණු කාරණා අනාවරණය වේද කියන දේ පිළිබඳව. ඉතින් අද වීඩියෝ එක නරඹපු හැමෝටම බොහොම ස්තුතියි. ඔයාලගේ ගැටලු අදහස් කමෙන්ට් කරන්න අපේ අලුත්ම Facebook group එකටත් එකතු වෙන්න අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට මම සමුගන්නවා. හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.